आर्थिक स्थायीकरण अदाल किटी सह मध्यकालीन वेडसटहन हंधुनागेम सदावन जातिक सभा अनुकमिटूट जनता दहस लभागेमट डिजिटल वेदिकावा सकस्किरीमट पियवरगेन तिबेनवा एम कमिटुवे सभापति पार्लिमेंतु मंत्री पाटली चंपिकरणवक महता अद मेबव किया सिटिया ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුව විද්වත් අදහස් ලබා ගැනීමේ අරමුණෙන් හමුවක් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ දීපවැත්තුණා. ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මහාචාර්ය රොහන් සමරජීව යන මහත්තුරුන්ද සාකච්ඡාවට එක්ව සිටියා. රටේ වත්මන් ණය තත්ත්වය සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ක්‍රියා කිරීමේදී ඇතිවිය හැකි ප්‍රතිපත්තිමය තත්ත්වයන් පිළිබඳවද අවධානය යොමු කෙරුණා. ශ්‍රීලංකා මහ බැංකුවේ නිලධාරී ආචාර්ය ඉසෙඩ්ඩම් ආසිම් මහතා කියා සිටියේ ජනවාරි මාසයේ වන විට පවතින තත්ත්වයේ යම් සහනදායි වෙනසක් ඇති විය හැකි බවයි. ආර්ථික ස්ථායීකරණයේ ඇති කිරීම සඳහා රුපියල ඩොලරයට සාපේක්ෂව පවත්වා ගැනීම හා බදු වැඩි කිරීම සහ ආනයන සීමා පැනවීම වැනි කරුණු හේතු කොටගෙන ඇතිවන සමාජ පීඩනයන් පිළිබඳවද කමිටුවේ අවධානය යොමු කෙරුණා. සුළුහා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කඩාවැටීම විරැකියාව දුප්පත්කම් වැඩිවීම යන ආදී සමාජීය ගැටලු පිළිබඳවද කමිටුවේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ කුටුම්බ පිළිබඳ සමීක්ෂණය කඩිනමින් සිදු කරන ලෙස පාටලී චම්පික රණවක මහතා මුදල් අමාත්‍යාංශයට හා ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන්නා. සමාජීය කඩාවැටීම අවබෝධ කර ගැනීමට සහ ඉදිරි ප්‍රතිපත්ති සකස් කිරීමට එය වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ. මේ වගේ විශාල අර්බුදයක් තියෙන වෙලාවක මේ ආර්ථික ස්ථායීකරණය පිළිබඳ උපකමිටුවේ රැස්වීම ඉතාමත්ම කේන්ද්‍රීය වැදගත්කමක් දරනවා. අපිට සිද්ධ වෙනවා මේ රටේ තියෙන අර්බුදයේ විශාල සංකීර්ණත්වයක් තියෙනවා. එක ප්‍රශ්නයකට විසඳුම් හොයන්න යනකොට තව ප්‍රශ්න වලට බලපෑම ඇති වෙනවා. අද සාකච්ඡාවේ අපි කතා කරේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණාව ගැන. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කරන්න යනකොට ඒ සඳහා කරන යම් යම් පියවරයන් සමහර වෙලාවට වෙන දේවල් වලට බලපාන හැටි ගැන මේ කරුණු දැක්වීමේදී පැහැදිලි වුණා. මෙතෙන්දී ඒ ගැන ප්‍රාමාණික අවබෝධයක් දැනුමක් තියෙන රජයේ නිලධාරීන්ගේ කරුණු ඉදිරිපත් කිරීම සහ ඒ ඈත් කරපු සමග කරපු සාකච්ඡාව අනුව මම හිතන්නේ ඉදිරි කාලයේ තවදුරටත් කරුණු හොයා ගැනීම ඒ අවශ්‍ය රජයේ ආයතන වලට යම් කිසි උපදෙස් දීම වගේ දේවල් කරන්න ඉතාමත්ම හොඳ පදනමක් මම හිතන්නේ අද රැස්වීමේදී දමන්න ලැබුණා. අයවැය යෝජනා ඉදිරිපත් වෙන අවස්ථාවේදී දැනට ආණ්ඩුව විසින් සිදු කරගෙන යන මුල් අරමුදලේ සාකච්ඡාව නිසා කිසියම් ආකාරයකට පීඩාවටපත් වෙන සෑම ශාස්ත්‍රීයකම දුගැනවිල්ල පිළිබඳවත් ඒ වගේම ණය ස්ථායීකරණයට අවශ්‍ය කරන යෝජනා පිළිබඳවත් යම්කිසි වාර්තාවක් ඉදිරිපත් කරන්න සවිස්තර වාර්තාවක් අපි දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත් විවෘත කරනවා. සතියකින් හමාරකින් පමණ රටේ සියලුම ජනතාවට විවිධ ශේෂ්ඨ පිළිබඳ තමන්ගේ අදහස් පළ කිරීමට හැකි ඩිජිටල් වේදිකාවක් ඇති කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ආර්ථික මේ සාධක වලට අමතර සමාජ කාරණා රාශියක් කමිටුවේ විසින් විවිධ යෝජනා මගින් ඉදිරිපත් කළා. සාකච්ඡාවක් කරමුනා. ඒ වගේම ඒ පිළිබඳ පැහැදිලි කිරීම් ජාත්‍යන්තර මුල් අදමුදලේ එකඟතාවයෙන් ඇතිවෙන්ති ගෙන එන ආර්ථික ප්‍රසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම කළා. රට වඩා ඵලදායක වූ යෝජනා මාලාවක් මේ ජාතික සභාවේදී ඉදිරිපත් කරන්න තමයි අපි අරමුණ වෙන්නේ.